ජාති ක්‍රිකට් කණ්ඩයම ශ්‍රී ලංකාවේ දී නවසිල්ලන්තේ පරාද කරද්දී ශ්‍රී ලංකා නැගීන ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේදී සුපිරි ජයක් ලබා ගන්න සමත් වුණා. ඒ බංග්ලාදේශ නැගීන කණ්ඩායමට දැවැන්ත පරාජයකට තල්ලු කරලා ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමත් බංග්ලාදේශ නැගීන කණ්ඩායමත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළවෙනි එක්දින තරගයේ කාසීවාසී දිනා ගන්න ශ්‍රී ලංකා නායක චරිත අසලංක මුලින් පන්දුවට පහර දෙන වාරයේ තමගේ කණ්ඩායමට ලබා ගන්න තීරණය කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හැම ප්‍රතිකරුවම් පිටින් කිසියම් දායකත්වයක් දෙන්න සමත් වෙද්දී නායක චරිත අසලංක ශ්‍රී ලංකාවේ මේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නේ පන්දු 79කදී 4 පහර 9ක් 6 පහර 2ක් එක්ක ලකුණු 71ක් ලබාගෙන ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමේ ප්‍රතිකරණ රිද්මය වෙනස් කරන ඉනිම සෙල්ලම් කරන තුන්ගිරියව ක්‍රීඩක වනිදු හසරංග ලකුණු 70ක් ලබා ගන්න සමත් වෙන්නේ පන්දු 46කට විතරක් මුහුණ දීලා. හසරංගගේ ඉනිමට 4 පහර 7කුත් 6 පහර 3කුත් එකතු කරන මේ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවා සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම පන්දු වාර 50 අවසානයේ කියවෙන්නේ 304යි කඩලු 7ක් විදිහට. පන්දුවෙන් දක්ෂතා පෙන්වන සයිෆුල් ඉස්ලාම් කඩලු 2කුත් හසිෆුල් ඉස්ලාම් කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 305ක ඉලක්කයක් හඹා යන්නේ බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්න හමුවේ ඉලක්කය හඹා යන්න ලේසි වෙන්නේ නැහැ. බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 28යි පන්දු 3ක් වෙද්දී සියලු දෙනා දැවී යන්නේ ලකුණු 118කට. බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ආරම්භක ප්‍රතිකරු සයිෆ් හසන්. හසන් ලකුණු 50ක් ලබා ගන්න සමත් වෙනවා. පිටින් තරගයේ වෙනස් කරන වනිදු බංග්ලාදේශ ඉනිමේ කඩලු 4ක් දවා ගන්න සමත් වෙන්නේ ලකුණු 12කට කඩලු 4ක් විදිහට සටහන් කරමින්. වනිදුට හොඳ සහායක් දෙන ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන නුවන් තුෂාර කඩලු 2ක් දවා ගනිද්දී ආරම්භක පන්දු යවන විදිහට කටයුතු කළ ශාන් ප්‍රනාන්දු කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. තරගයේ අවසන් වෙන ශ්‍රී ලංකාවට ලකුණු 186ක දැවැන්ත ජයග්‍රහණයක් එක්ක තරගයේ වීරියා බවට පත් වෙන තුන්ගිරියවෙන් සුපිරි දක්ෂතා පෙන්වන වනිදු හසරංග. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.